සුබ දවසක් ඔගලන් හැම දෙනෙකුටම අද මාතෘකාව මේ ලිංගාශ්‍රිත රෝගයක් වෙන ක්ලැමීඩියා කියන රෝගී තත්ත්වය ගැන. ඉතින් මම දන්න හැ මේ වන විට ඔගොලෝ ක්ලැමීඩියා කියන රෝගය ගැන දන්නවද නැද්ද කියලා. නමුත් ක්ලැමීඩියා කියලා කියන්නේ ලිංගාශ්‍රිතව ඇතිවන රෝගයක්. ඉතින් කොයි වගේ අයටද මේක බෝ වෙන්නේ? ඉත අඩු වයසෙන් ලිංගික සම්බන්ධතාවලට පෙළඹුණු පුද්ගලයන්ට, කාන්තාවන් හෝ වේවා පුරුෂයින් හෝ වේවා, එක සහකරුවෙකුට සහකාරියකට සීමා නොවී මල්ටිපල් පාර්ට්නර්ස්ලා ඉන්න අයට, ඒ වගේම මේ කොන්ඩම්ස් භාවිතා නොකර high risk අයත් එක්ක sexually behaviors පවත්වන අයට, especially prostitute-ලත් එක්ක. ඉතින් ඒ වගේ පිරිස්වලට තමයි මේ chlamydia කියන infection එක හටගන්නේ. මොනවාද ඇති වෙන රෝග ලක්ෂණ මේ chlamydia infection එකක් ඔබට හැදිලා කියලා දැනගන්න. කාන්තාවන්ට සහ පුරුෂ පාර්ශව දෙකටම මේ රෝගය ඇති වෙනවා. ඉතින් ඔවුන්ට මුත්‍රා දැවිල්ල මුත්‍රා කරනකොට වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ නම් යෝනි මාර්ගයෙන් ඉතාමත්ම වූ අවපැහැ ගන්නුණු කහ සහ කොළපාටට හුරු ශ්‍රාවයක් පිට වෙන්න පුළුවන්. ඒක ගඳයි. ඒ වගේම පුරුෂයන්ගෙනුත් මේ විදියටම ඒ මුත්‍ර මාර්ගයෙන් ශ්‍රාවයන් පිට වෙන්න පුළුවන්. ඒ වගේම ලිංගිකව එක්තු වීමේදී කාන්තාවන්ට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලිංගික ක්‍රියාවලියෙන් පස්සේ ඔවුන්ට රුධිරය වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. පුරුෂ පාර්ශවයට ඒ තමන්ගේ පුරස්ත ග්‍රන්ථිය, එහෙම නැත්නම් මේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඉන්ෆෙක්ෂන් එක ගමන් කරන්න පුළුවන් තමන්ට මේ ක්ලැමීඩියා කියන රෝගේ තියෙනවා නම්. ඒ වගේම මේ ගුද මාර්ගයේ ආශ්‍රිතව සංසර්ගයේ යෙදෙන පුද්ගලයන්ට ගුද මාර්ගයේ වේදනාව, ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම සහ ගුද මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මේ යෝනි ශ්‍රාවයන් හෝ වේවා ඒ ශුක්‍රාණු මගින් එය තමන්ගේ ඇස් මත පතිත වෙලා හෝ ඇසට කන්ජන්ක්ටිවයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්, ඇසේ ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සන්ධි ඉදිමීම් වලට ලක් වෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ රියක්ටිව් ආතරයිටිස් කියලා. ඉතින් දන හිසක් ඉදිමෙන්න පුළුවන් රතු වෙලා වේදනාකාරීව. ඉතින් මේක මේ ගොනෝරියා හෝ ක්ලැමීඩියා කියන රෝගී තත්ත්වය නිසා ඇති වෙන ප්‍රසන්ටේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕන තමන් ආරක්ෂා වී ඉන්න එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් තමන් එක් සහකරුවෙකුට සහකාරියකට පමණක් සීමා වෙලා, තමන් high risk behavior එකක් තියෙනවා නම් මේ condoms වගේ barrier methods පාවිච්චි කරන එකෙන් මේ රෝගයේ තත්ත්වයෙන් වැළකීලා ඉන්න පුළුවන්. ඉතින් තමන්ට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් කරුණා කරලා ගිහිල්ලා තමන්ගේ වෛද්‍යවරයාට කියන්න මේක හංගගෙන ඉන්න එපා. මම කතා කරන්නම් මොනවාද complications ඇති වෙන්න පුළුවන් මේකට ප්‍රතිකාර නොකරොත් කියලා. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇති වුණොත් වහාම ඔබේ වෛද්‍යවරයාව හම්බෙන්න මේක antibiotics මාර්ගයෙන් ඉටාවට සුව කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා කියන්නේ ඔබේ සහකරුවාට සහකාරියට අනිවාර්යෙන් මේ රෝගය පවතිනා කියන එක තමයි. ඉතින් ඔවුන්වත් ප්‍රතිකාර සඳහා ඔබ යොමු කළ යුතුයි. ඉතින් ඔවුන්ට ඔවුන්ව ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න වෙන තැනට හෝ ඔබට ඔවුන්ට පවසන්න බැරි වෙන තැනට වැඩ කරනවද නැද්ද කියන එක ඔබලගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් මොනවද මේ රෝගය නිසා ඇතිවන complications? කාන්තාවන්ගේ නම් මේ pelvic inflammatory disease කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ යෝනි මාර්ගය ආශ්‍රිතව තිබෙන infection එක ගර්භාෂය දක්වා ඉහළට ගිහිල්ලා ගර්භාෂයෙන් පිටතට ගිහිල්ලා ඒ පෙල්විස් එක ඇතුලේ ඉන්ෆෙක්ෂන් එකක් හටගන්න පුළුවන්. ඉතින් එතකොට ඔබට උණ රුධිරයේ උදරයේ වේදනාව, යටිබඩ වේදනාව ඇති වෙන්න පුළුවන්.
එතෙන්දී ඔබට හොස්පිටල් එකකට ඇඩ්මිට් වෙලා ඉන්ට්‍රවීනස් ඇන්ටිබයොටික්ස් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ පෙල්වික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් එක උත්සන්න වීමෙන් ඒක මුළු ශරීරයටම ඇති වෙන සිස්ටමික් ඉන්ෆෙක්ෂන් එකක් බවට පත් වෙලා තත්වය දරුණු අතට හැරෙන්න පුළුවන්. ඉතින් සෙප්ටික් ෂොක් වගේ තත්වයකට ඔබේ බ්ලඩ් ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙලා ඒ වගේම මේ ඩිම්බකෝෂා ආශ්‍රිතව සැරව එකතු වෙලා ඒ පද්ධති ඔක්කොම ෆන්ක්ෂන්ස් ඇනහිටීමක් සිදුවෙන්න පුළුවන් මේකට ට්‍රීට් කරේ නැත්තම්. ඒ වගේම කාන්තාවන්ට නම් මේක පෙල්වික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් කියන තත්ත්වයට උත්සන්න වුණාට පස්සේ ඔවුන් වන්දභාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම පුරුෂයන්ට මේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියට මේක ගිහිල්ලා ප්‍රොස්ටටයිටිස් කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් අධික වේදනාවක් මුත්‍ර කරනකොට ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ වෛද්‍යවරයා ඔබේ ගුදමාර්ගයට ඇඟිල්ලක් දාලා රෙක්ටල් එක්සෑම් එකක් කරලා ඔබේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක පැල්පේට් කරලා බලයි. එතකොට ඔබට අධික වේදනාවක් දැනෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔබේ ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ආසාදනයකට ලක් වෙලා කියලා තමයි. ඉතින් මේක වළක්වා ගත හැකි රෝගයක් සහ ප්‍රතිකාර කළ හැකි රෝගයක්. හංගගෙන ඉන්න එපා. තමන්ට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනටම තමන්ගේ වෛද්‍යවරයාට කතා කරලා ප්‍රතිකාර ගන්න. ඉතින් ඒක නිසා ඔබලන්ට ඇති වෙන්න පුළුවන් කම්ප්ලිකේෂන්ස් වළක්ව ගන්න පුළුවන්. මේක පුංචි මාතෘකාවක් තමයි, හැබැයි ගොඩක් ඉම්පෝර්ටන්ට් මාතෘකාවක්. ඉතින් මම හිතනවා මේ තොරතුරු උගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් හැමෝන්ටම සුබ දවසක්. තවත් මේ වගේ පොඩි වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.